මංගල සූත්‍රය මංගල කරනු ගැන බදාල දෙසුම මහට අසන්ට ලැබනේ මේ විදියටයි ඒදිනවල භාගිතුන් වහන්සේ වැඩසිටියයේ සැවත්නුවර ජේතවනය නම්මු අනේපිඩු සිරුතුමාගේ ආරාමයි එදා එක්තරා දෙවීට රය පහන් වෙනවේලෙහි සුන්දර සරිර ස්වභාවකින් යුත්තව මත් ජේතවනයම බබුල්වාගෙන භාගතුන් වහන්සේ ළඟට ආවා ඇවිදිින් භාගතුන් වහන්සේට වදනා කළ පැත්තකින් හිටගත්තා පැත්තකින් හිටගත් ඒ දෙවයා භාගතුන් වහන්සේට ගාථාවක් පැවසුවා භාගතුන් වහන්ස යහපත සලසාගන්න කැමති බොහෝ දෙවියොත් මිනිසුත් මංගල සම්මත දේවල් ගැන හිතුවා ප සලසන මंगල කරනු ගැන වदारණ सेवा භාगතුන් වන්සේ අස पुරස अඥාන පුද්ජලයන් ඇසරු නකිරීම නනැ සරෂයන් ඇසුරු කිරීම පෝජනී උතුමන් विදත්චනවාතුमමंगල රणය ධर्මී හැසිරන්නට පුළුවන් යහපත් ප්‍රදේශයක වාසය කිරීමත් කලින් පින්කරපු ජීවිතයක් තිබීමත් ධර්මය තුළ සිත පිහිටවා ගැනීමත් උතුම් මගල කාරණය. හොඳින් දැන උගත්කම් ඇතිකර ගැනීමත් ශිල්ප ශාස්්‍ර ගැන අවබෝධයක් විනිිය ගරුක භාවය තුළ හොඳින් හික්මීමත් දෙවලෝවැඩ සලසන වචන කතා කිරීමත් යැන මේවාවතුම් මංගල කාරණය මවුපියන්ට උපස්ථාන කිරීමත් අමුදරුවන්ට සැලකීමත් ධර්මික රැකී රක්ෂා කිරීමත් යන මේවාවතුම් මංගල කාරණය දන්දීමත් ධර්මානුකෝලව ජීවත්වීමත් ඥාතිීන්ට සැලකීමත් නෙවැරදදි දේවල් කිරීමත් යන මේවාවතුම් මංගලකාරණය. පාපී කටයුතුවලින් වැලකී සිටීමත් මත් පැන් පානෙන් වැලකී සිටීමත් අප්‍රමාදීව ගුණධර්මදුණු කරගැනීමත් යන මේවාවතුම් මංගලකාරණය. ගරු කළ යුත්තන්ට ගරුකිරීමත් නහතුමානීවීමත් ලදදීන් සතුටවීමත් අනුන් කළ උදව උපකාරය මතකතිබීමත් ධර්මාවාද අවශ්‍යමහතේ ධර්මශ්‍රවනය කිරීමත් යන මේවාතුම් මंगලකාරණයි इවसीීමත් කීකරුකමත් ගුණ දහම් सुරකින ශ්‍රමණයන් වහංසලා දකීමත් ධර්මය පැහැදිලි කරගත යුතු मොහතේ ධර්මසාකච්चाා කිරීමත් යන? වාඋතුම්මंगල කාරणයवरියෙන් ඉंदද්‍රියන් දමනය කර ගැනීමටත් बමसර ජීවිතයක් ගත කිරීමත්ච ධර්මය අවබෝධ කිරීමත් එයමානිවන්සුව ශක්ෂාත් කර ගැනීමත් යන මේවා උතුම්මंगල කාරणයි लाब अलाब යස අයස නිදා පසංසා, සැප දුකයන අස්්ටලෝක ධර්මයෙන් පහරවදින විට යම් කෙනෙකුගේ සිත කම්පාවෙන්නේ නැත්නම් ශෝකයක් නැති කලේෂයක් නැති බියසැක රහිත නිදහස් සිත් ඇති බවද උතු මංගලකාරණය. ඔය විදියට මංගලකාරණ ඇතිකරගෙන. සෑම තැනම අපරාජිතව සිටියොත් සෑම තැනකදීම යහපත කරා යනවා එක තමයි ඔවුන්තතිබෙන උතුම් මංගල කාරණා මේ අවසන්නූයේ මංගල සූත්‍රයයි. විශේෂවිස්තර මේරටී බොහෝ බෞද්ධයන් මේ උතුම් දේශනාව කටපාඩමින් කියන්නට දනිති මු ප්‍රයෝගික ජීවිතයේදී ඔවුන් මංගල කරනු හැටියට හිතාගෙන සිටිනේ නැකතට කිරීතිරිවීම නැකතට පහන් දැල්ලීම නැකතට වැඩකිරීම නැතට විවෘත කිරීම් ආදී බ්‍රාහත්්මන ධර්මියයට අයිතිදේවල්ලේ. මෙහි තිබෙන සෝචනීය තත්වය නම් ඔවුන්නේ මිත්‍යාදුෘෂ්ති වැඩපිළිවෙල කරද්දී සංහ्याලවා ඒ මොහොතේ මෙමදතුම් දේශනා සජ්‍යහයනා කිරීමයි. සම්මාධි්‍යයෙන් තොර සංඝ්‍ය වහන්සලාත් මිනිසුන් ගහන පදට නටන්ට සූදානම්ම සිතිති නෙවරදිරි කරන්න කවුරුත් නැත බාලාංශ පන්තිවල දරුවන්ගේ වැඩවැනි එවැනි බොළඳ දේවල්වලින් වැලකී නැකත් මිත්‍යාවෙන් නිදහන්සවීමට Denබසි.